எஸ்எல் குமுற எஸ்எல் குமுற எஸ்எல் குமுற ஐபுவான், ඔබ සුපුරුදු පරිදි එස්එල් කුඹුර සමග එකතු වෙලා සිටින්න. ඇත්තටම ඔගොල්ලෝ කොලෙස්ටරෝල් වලට බයයිද? ඇයි කොලෙස්ටරෝල් වලට මේ තරම් බය? කොලෙස්ටරෝල් පිළිබඳව ඔගොල්ලෝගේ තියෙන මතයට වඩා වෙනස් මතයක් වෛද්‍ය ජානක වන්නකු මහත්මා විසින් ඉදිරිපත් කරනවා. ඔහු කියන ආකාරයට අපගේ ශරීරය දෛනික කොලෙස්ටරෝල් අවශ්‍යතාවය නිපදවීමට හැකි යන්ත්‍රයක්. ඒ කියන්නේ ශරීරය විසින් ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය නිෂ්පාදනය කරන බව තමයි ඔහු පෙන්වා දෙන්නේ. මේ යන්ත්‍රණය නිසා ඔබේ ශරීරය ඒ දෛනික අවශ්‍යතාවය සඳහා කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 3000ක් පමණ සංශ්ලේෂණය කරන බව මේ මහත්මා මේ වෛද්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ නිර්මාංශිකයෙක්, සාකවල කොලෙස්ටරෝල් නොමැත කියන මේ කාරණය, කියන ඔබ නිර්මාංශිකයෙක් නම්, නිර්මාංශික ආහාර ගන්න පුද්ගලයෙක් නම්, ඔබට කොලෙස්ටරෝල් ශරීරයට ලැබෙන්නේ නැහැ. කොලෙස්ටරෝල් රහිත ආහාර අනුභව කරන්නේ මේ ආකාරයෙන් ශරීරයට කොලෙස්ටරෝල් නොගත්තත් ශරීරය තුළ නොකඩවා කොලෙස්ටරෝල් නිපදවීම සිදුවෙනවා. ඔබ කොලෙස්ටරෝල් අඩංගු ආහාර ගැන සත්ව සම්භවයක් ඇති බිත්තර මස්වැනි ආහාර අනුභව කරන විට ශරීරය තුළ කොලෙස්ටරෝල් නිෂ්පාදනය වීම ඉබේටම අඩු වෙනවා. ඒ කියන්නේ සත්ව ආහාර ශරීරයට ගන්නා විට, ශරීරය සත්ව ආහාර නොගන්නා විට කොලෙස්ටරෝල් නිපදවන එක, සත්ව ආහාර ගන්නකොට කොලෙස්ටරෝල් ශරීරය විසින් නිපදවීම නවත්වන ලබනවා. මේකින් අදහස් කරන්නේ ඔබ සත්ව සම්භවයක් ඇති ආහාර අනුභව කරන විට ශරීරය තුළ අඩු කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිපදවන අතර ඔබ සාක සම්භවයක් ඇති ආහාර පමණක් අනුභව කරන විට වැඩි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ශරීරය තුළ නිපදවනවා. මෙන්න මේ නිසාම ඔබේ ආහාරවල ඇති කොලෙස්ටරෝල් මස් මාළු බිත්තර බටර් චීස් නිසා ශරීරයේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමක් සිදුවන්නේ නැහැ. ජානක වන්නකු මහත්මා විසින්, වෛද්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලබන මේ දර්ශනය ඔබට අත්හදා බලන්නට පුළුවන්. සහ ඔබේ දෙමව්පියන් ගන්නා වූ ආහාර පටිපාටි අනුව ඒ අය බොහෝ විට කියනවා අහලා ඇති, මම කන්නේ මෙන්න මේ වගේ දේවල්, නමුත් මගේ ශරීරයේ කොලෙස්ටරෝල් අඩු වෙලා නැහැ. සමහර විට නොදන්නාකම නිසාම අපි හිතනවා මෙන්න මේ ආහාර ගත්තොත් කොලෙස්ටරෝල් වැඩි වෙනවා, මේ ආහාර ගත්තොත් කොලෙස්ටරෝල් අඩු වෙනවා. මෙන්න මේ මතය නිසා බොහෝ විට අපි දෛනිකව මේ පිෂ්ඨයේ සහිත ආහාර ගන්නවා. මෙන්න පිෂ්ඨයේ සහිත ආහාර ගන්න එක අඩු කරලා ප්‍රෝටීන් බහුල ආහාර ගැනීම වැඩි කරොත් ඔබට ශරීරයේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නට පුළුවන්. බිත්තර දෙක තුනක් කන එක, පොල් සම්බෝල කන එක ශරීරයට අහිතකරයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් ශරීරයේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට මේ ආහාර ගනිමින් ඔබගේ ආහාර වේල් දෙකකට සීමා කරගත්තොත් මේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගත හැකි බව මෙවන්නකු මහත්මාගේ දර්ශනය තුළ පෙන්වා දෙනවා. ඔහු කියන්නේ උදේ ආහාර වේල දවල් 12න් පස්සේ ගන්න පුළුවන්. يعني උදේ ආහාරය එනකන් වතුර ටිකක් ඒක පොඩ පොඩ අමතක කරලා උදේ ආහාර වේල අමතක කරලා දානවා. ඒක රාත්‍රී ආහාරයේ 7ට මෙහා අරගත්ත. මෙන්න මේ විදිහට ආහාර වේල් දෙකක් ඔබට ගන්නට පුළුවන් නම් ඔබගේ දෛනික අවශ්‍යතාවය අනුව. හැබැයි ආහාර වේල් දෙක ඔබගේ කුස පිරෙන්න හොඳට ගන්නට ඕන බව තමයි ඔහු පෙන්වලා දෙන්නේ.
මෙන්න මේ ආකාරයට මේ වන්නකු මැතඩ් එක ඔබට ක්‍රියාත්මක කර ගැනීමට පුළුවන් වුණොත් ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගත හැකි බව තමයි මෙම පැහැදිලි කිරීමෙන් අපට දැක ගන්න පුළුවන් වෙන්නේ. ස්තුතියි. මේ එස්එල් කුඹරෙන් ඔබට මේ දැනුවත් කිරීම කරේ වන්නකු මහත්මාගේ වෛද්‍යතුමාගේ උපදෙස් සහ ඒ අදහස් අනුව.